ත්‍රයි කාලික කතා එක තාත්තාගේ දහවල් කෑම සහිත වටපෙට්ටිය හිසින්ගෙන, සීයාගේත් මාමාගේත් කෑම සහිත වටපෙට්ටිය හිසින්ගත් ආච්චියම්මා පස්සෙ වැටි ලැයි මේ කෑම නඩයත් සමඟ හේමරත්න එහියනවිට බෙල්පාටිය සිටියේ වනය විසින් අවුරුදු සියගානක්තිස්සේ තුරළුකොට රකිනලද හින්දු දෙවළග කටු කොහොල් හරිමිනි. ආරස්සාවට තැබූදේ ඇලියාවට යමින් තිබුණු හෙන්. දෙවල බේරාගැනීමට නම් වියරු පෙම්වතෙකුසේ කිටි කිටියේ එය ඇද වැලඳහුන් කැලෑව. එහි නොකැමැත්ත පිට සීරුවට කපාකොට ඇද ඉවතලන්නට සිදුව තිබුණේය. බැතිමතුන් විසින් හැරදමන් ලදදා පටන්ම, මේ නටබුන් ගොඩනැගිල්ලට සෙවන දුන්නා වූද, අත් පහොරින් වෙලා වැළඳගෙන හුන්නා වූද, ගඩොල් බිත්තන්හි කොස්තුර අතරේ මුල්රවාගෙන ආලපාමින් උන්නා වෝද ගස්වැල්, ජීවිතය අහිමිව කැබලි කැබලිව තැනතැන විප්‍රකාරව වැටේතිබුණේය. වමත් නොකැපී තිබුණු එහෙත් අත්තක් දෙකක් අහිමි වූ ගස්ත, සිය මිතුරන් අහිමිව තනිවූ ගස්වැල්ද හේමරත්නට පෙනුණේ හදේසියේ වනමැදට කඩාවැදුණු යුද්ධයක් වැනි මේ මහා විලෝපයෙන් කම්පිතව, ගල් ගැසී බලාසිටින අහිංසක මිනිසුන් රංචුවක් ලෙසිනි බෙල්පාටිය විසින් එතෙක් අකණ්ඩව පැවති වනවියන ඉරා කපා තනනලද සිදුරතුලින් ඇදහැළුණු මත්්දහන් හිරුගේ ආලෝක දහරාවමැද වැඩකරන මිනිස් නඩය දුර සිට බලන හේමරත්නට පෙනුනේ විස්මිත ජංගම සිතුවමක් ලෙසිනි. මේ සිතුුවම තුළ ජීවමාන වූ බෙල්පාටියයේ මිනිස්සූ, වනය සහ වනසතුන් තමන්ට එරහිව අවදිවේතැයි බියෙන්මෙන් හෙමින්හෙමින්, හෙත් කිසිදු විවේකයක් නොලැබ වැඩකරමින් උන්නෝය. ඔවුන් අත වූ පිහිිය, කැත්ති, මුොල්ලු, පිකස්, සීරුම් හැඳ ආදියෙන් නැගුණු හීන් හඬවල් ආසන්නේට යනතුරු කිසිවෙකුට ඇස්සුනේ නැත. මොකදාච්චි මේ කට්ටියම් මෙච්චරම හෙමින් වැඩ කරන්නේ අරි ඉස්සරහිටිය කියන ලොකුදොරේලවාගේ මේ ලොකුදරේ සැරකරන්න නැතිහින්දද. හේමරත්න ආච්චිගෙන් ඇැසුුවේය සිය පියවරුන්ගේ සැමියන්ගේ? පතුන්ගේ හෝ සහෝදරයින්ගේ දහවල් ආහාර සහිත භාචන හිසින් හෝ. උක්කුලින්ගෙන ලැයි මේ සටම ඕපාදූප දොඩමින් ඔවුන්ට පිටු පසින් පැමිණෙන විවිධවයසින් යුතු ගැහැනු. කොළවාගේ කතාවට හඬනගා සිනසුනහ. මෙව්වා හේම හෙන් කොටන්ඩ කැලේ තඩිගහන්න ැහේ කඩිගායට කරන්ඩ පුළුවහන් වැඩ නෙමෙයි පුතේ ගලක් ගඩුලක් එහා මෙහා වඩ බෑ! අපේ මහා රජකොල්ලෝ, දේයම්බුදුන් වෙනුවෙන් කරපු කරුමාන්ත නෙවෙ. පරෙස්සමක් නැතුව, බුද්ධරූපෙකට දේවරූපෙකට නියපාරක් වැදනත් වස්වදිනවා. සෙල්ලං වැඩ නෙවෙයි. උඩ ඉන්න දේයොත් බලානි ඉන්නේ. මේ දැනු දෙවියන් බලාසිටිත්්දැයි බලන්නටමින් වටපෙටිය රැඳුණු හිස අමාරුවෙන් උඩටහරවා බැලූ මැහැල්ල. කොළුවාගේ නොදන්නාකමින් වරදක්වී නම් දෙවියන්ගෙන් සමාවීල්ලන ලීලාවෙන් කීවාය. මැහැල්ලගේ හඬහි වූ බයපක්ෂපාත බව හඳුනාගත් හේමරත්න තමන් අතින් වූ වරදක් නිවරධ කරන ලීලාවෙන්ද. මැහැල්ල සනසන අටියෙන්ද මෙස කීවය. මේක පුරහමතියන වෙහෙර විහාර කන්දරාව විදියට ඒකාලෙ මේ හැමතනම රහතන්නාන්සල වැඩ ඉන්ඩ ඇතිනේ දාච්චි අපපොයි ඔහේ මෙමල්ලි ඒ කාලෙ මෙව්ව රහතන්නන්සලාගෙන් පිරිලා ඇයි අහල නැද්ද ඒ කාලේ අනුරාධපුරේ ගෑනුන්ට වීපදුරක්කත් වේළග්ඩ බැරිලුණේ කොච්චරවාත් රහතන්නාන්සෙලා හසින් එහෙට්ට මෙහෙට වඩිනහිந்த? සොයිද කටවස්සන්නට පෙර කොළුවාගේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණේ, කෑම නඩේ පිටු පසින්නා ගැටි සියකගෙනි? සියපියයාාගේ කෑමවේල සහිත වට පෙට්ටිය, උකුලත හොවා එමින්නුන් කමලාවතිී තෝපාවැව පාසලේ හේමරත්නට පන්ති හතරකට උඩින් සිටින්ියකි. කෙල්ලගේ කතාවෙන් බියට පත් වැඩි මහළු ගැහැනු ඊට එරහිව කිසිවක් කීම තම යුතු කැමකයි සිතුවාසේ, එක්කවර ඊට ගෝලුගත්හ. ට කට කට පරිසංකර ගනි මේක මින්න එරිදේ යන්නේ අඩවිය බුතු සන්තෝ! මේකිකි කට තමයිකට! ඇයකෝ! මුං ස්කෝලිගිහිනුත් තිගෙනගන්න මේ අසප පුරිස කතාද? මේ කතාවලට මේකිට වෙතරක් නෙවෙයි? මේ අසල්ලාසියයින් අපිටත්වස් වදිනවා. කැළඹුණු ගැහැු නඩෙන් නොයෙක් ආඩපාලි නැගුණද ඉන් පසුනොබට කෙල්ල නැවත කටගැසුවාය. එහෙනං අර වැෑලස්ස එකේ සිින්දුවකත් යන්නේ එරදිියෙන් යන්නා වූ නෙක්්‍රහතුන්ගේ හෙවනැල්ලෙනිහිරු රස්මිය බංගේ කියල දැංහැදෙනවුණුයි උන්ගේ වෑරලැසුයි සිින්දුුයි සේරෙකයි. නුරුස්නා හඬින්කී නඩේගුරී වන හේමරත්නගේ ආච්චිහෙවත් සොයිදා තවත් මේ කතාව දෙගගැසීම වලකමින් මෙසේකීවාය. මුහම්! දැංඔය කතාලත්තා ඇති. මෙලාකටත්තර මිනිස්සුන්නේෙ බඩපනුව පිනුම් ගාන ඇති. පයික්මං කොරාපල්ලා හැබැයි මෙතනෝවකිව්වට පාට්ටින්න තැනහෙම කටඉස්සර කරනවනෙවෙේ ෙල්පාටි ලැයි මේ කෑම නඩේ නඩේගුරී සොයිදාාවූවා මෙෙන් ආනූලුන්දාවෙන් එන කෑමනඩේ නඩේගුරී වූයේ මහෙේශවරීය. ඇය බෙල්පාටියේ වැඩකරන රංගසාමිකගේ බිරිඳයි. පාටියේ සියල්ලෝ ලොකුදොරේ පවා රෙංගසාමිට මෙන්ම ඇයටද ගෞරව කළහැ ලැයිමේත් ආනෝලුන්දාව ගමේත් තෝපාවව අත්දර මුස්ලිම්වාඩියේෙත් සියලු ළමයින්ට ඇ පාට්ටීවිය සිය සැමියයාට අනුතාල තැබූ ඇගේ කාලවරණ උසමහත දේහය තුළ වූ ධයාර්ද්‍ර හතවත සියල්ලන්ගේ ආදරයට පාත්‍රවිය. ඇගේ සූපවේදය බේල්පාටියයේ දිවා ආහාරවේලේ නිරන්තර ඇගීමට ලකූහෙන් සියලු ගැහැනු ඒ විශයහි ඇ අනුබැදයන්නට නිතර ඇගෙන් උපදෙස් පැතුූහ පලු වීර කරුවල කොළොම් යකඩ මරං බුරුතාදී ශක්තිමත් කඳන්නුතු වියලි කලාපීිය ෘක්ෂයන්ගෙන්ද සේරු, කූරටිය කැප්පෙටිය, කටුපිල එරමිනිිය බෝල් පනාවනි පඳුරින්ද දියලබු කල කිරවවැල්ති. ගිරිතිල්ල ආදී වැලින්ද ගරාවැටින ගඩලු බැලූමත සුවහසක් කයිරුමුල් පටලවා සුව පහසුව ලැගුම් ගත්තා වෝ ඇසටුහා නුග ෘක්ෂයන්ගෙන්ද ආකූල වූ වනාන්තරය තුළ මේ අභිනව වැටබිමට හේමරත්න ඇතුළු කෑමණඩේ ආවේ හොඳ හෝදිසියන් බැලුවොත් පමණක් පෙනෙන அලුත් අඩිපාරක් කොස්සේය උදේහවස වැඩබිම් කරුවන්ගේ පාාවලට තැලීගිය පරண்டලා සහ වනමැද තනඇතිරිල්ලේ තනපත් තැලී සටහන් වූ පාර තවම නිරන්තරව පයට පෑගමින් තනතැලීමැරී පස පෑදීස් තිර අඩිපාරක් බවට පෙරල්ලුණේ නැත මේ වනගත පුරාණනගරයේ තැන තැන වැටී වනතුරින් මිරිකී පනාදින දැවැන්ත හස්තීන්වැනි වෙහෙරවිහාර දේවාල සහ කවර කරුණක් උදෙසා ඉදි කළේ දැයි තවමත් අනුමාන නොකළ ගොඩනැගිලි ඒකාබද්ධ කරමින් තැන්න දිග ඇදීගිය වැලිපෑදුුණු පුරාණ කරත්තපාරෙන් හදිසියේ බෙදීගිය මේ අලුත්පාර කෙලවර කඳුගැටිත්තක් මත වූ අලුත් වැඩබිම පටන්ගෙන දැනට සුමාන දෙකකේ කාරිියෙහි ියතු සෙනගසේනාවේ වෙදිියයටත්, ගත වූ දිනවකවානු අනුවත් දේවාලයේ ගොඩගන්නට කාලයේ සරිವුව? පත්තුකොත්තු ක්‍රමයට මේ වැඩබි මයන නිසා දරාගන්නට බැරිතරමට වැඩ පරක්කු යයි මෙහි එන හැමවිටම හේමරත්නට සිතේ. එහෙත් වැඩබි මේ ලොක්කාවන ලොකු දොරේත් වැඩනඩේ ලොක්කාවන රංගසාමි පාට්ටාත් ඔවුන් එහි ළඟාාවනවිට සිටියේ කෙරුණු වැඩ ටිකගෙන මහා සතුටකිනි වනෙන් මිරිකී දිරා වැටින මේ පුරාණ ගොඩනැගිලි, ගල් කැටයම් හා ගල් පිළිම? හේමරත්නගේ ළමා මනසේ. නොමද කුතුහලේ ඇවිස්සීමට තරම් වූ අපපූර්ුව විශ්වකර්ම දේවල්ලුවද බෙල්පාටියයේ හීන් සීරුවේ කෙරන මේ වැඩ ඔහුට පෙනුනේ. කම් වැැලිහිතෙන මෙවැනි වැඩිහිටියන්ට නොසෑහෙන සෙල්ලම් වැඩ ලෙසනි. ඇයි ලොකුමාමේ ඔච්චර හිමීටොයයි පුංචි හට කොටන්නේ? දෙන්නකු වප්පිහිය මට මං එකපාරින් කපල දාන්න ඕක. සුපරුදු පරිදි හිසින්ගෙන ආ බත් පෙට්ටිය, වැඩබිමට නුදුරින් වූ කෝම් පෙට්ටුවක් වැනි මෛලගහමුල බාතබා ආච්චි සහ සෙසු ගැහැනුන් එහි මුරටින්නා අතරවාරයේ වැඩබිම වෙත ආ හේමරත්න සිය මවගේ වැඩිමහළු සොයිරාවන ස්ුවාරිස් අසල නවතිමින් කීවය. පුරාන ගඩලු බැම්මක කුස්තුර අතර මුල්රුවමින් ඉහළ නැගී ගිය, ගැටවර සේරු පඳුරක් හෙමින් සීරුවේ කපා ඉවත්කරමින් හුන් සුවාරිස්, තම බෑනාා දෙස හැරී බැලුවේවත් නැත. තමන් කීදේ මාමා ගණනකට නොගත්හෙන්, විපිලිසර වූ කොළුව සුවාරිස් අසලටම ගොස් මදද වේලාවක් එම කටයුත්ත දෙස සාවධානව බලාසිට බැරිම තැන ඉක්මනින් පඳුර කපා දැමීම අපිනයෙන් දක්වමින්. මෙස එකීවේය. මොකද්ද අපපා දෙඩගොලොකුමාම මෙන්න මෙහෙම එකක්පාරින් කැපිලයන්ඩ. එකපාරිින්? එක පාරි! හ එක්කපාරිින් මං කපලදාන්නෙ මේ සේරුගහ නෙවෙයි ොගේ ජුන්ඩ. කොළුවගේ කතාවා අසා හිතයටින් සිනාසුනු සුවාරිස් උඩුකය කරකවා තමන්ගේ වම්පසින් නැගීසිරිින සිය බෑනගේ අටිකය දෙසට පිහිිය උරුක් කර ලෙලවමින් කීවේය. ඒ අසල කුඩා මේසන් හැන්දක් වැනි උපකරණයකින් පුරාණ ගඩලු වසාසිටි පස්තට්ටු සූරමින් හුන් මහම්මදූ. ආන්න ශරි, ආන්න ශරි! ඒක තමා. ඒම තමා කොරාන්ඩවටින්නේ කියා බුලත් කසටින් හැඩවුණු දත් පෙන්න්නා මහ හඬනගා සිනාසුනේය ඕවුවිතින් ඒක බොලයි රාජකාරයක්නේ මහම්මදු සූරා ගොඩ කරන පස්ගෝනී පිටකට රැස්කරමින් හුන් සයිමන් කාරිය මදක් නවතා දකුණත මුවවෙත ඔසවා මැදගිල්ලත් දබරැගිල්ලත් අතරින් රතු බුලක් කෙර පීරක්විද මුව හිස්කරගෙන කීවේය අවටසිට සියල්ලෝ නැවත මහහඬින් සිනාසෙන්නට වූහැ නොදුරේ ඔක්කුටුකෙන් වාඩිව, ගඩළුබිත්තියේ පැල්මක් හරහා ඇදීගිය, ඇසටු මුලක් සීරුවෙන් ගලවමින් හුන් රෙන්ගසාමි පාට්ட்டා. ඒ හඬට හිසවස්සා බලා නිවීහැනේ කරමින් සිටි වැඩේ හමාරකොට හොන්තැනින් නැගී සරුවාලයේ පොට ගසාදමා මහගස් අතු අතරින් පෙනෙන හිරුරසින් ක කියන අහස දෙස බලා සෑහීමකට පත් වූයේ සේරු පඳරක් මුල බද්ධ පාර්යන්කෙන් හිද උකුලේ වතුරුවාගත් සිතියමක් කියවමින් හුන් ලොකුදොරේ දෙෙස බලා උගුරේ රැල්බුරුල් ලැරියේය. හොඳ ඉතිං. එහනල්ලමයිනේ අපි දාවලට ඔය මුකුත් කාලබීලමු. හැෝගම කෑම ික විල්ලතිෙනවා පෙනෙෙන්න්නේෙ ත් මුදුම් වෙලා නැැ නැද් දුरी. එබසට පිළිතුරක් ලෙසින් දිගහරකත් සිතියම සීරුවට නමා පසකින් තබා කාකිකමිසේ සාක්කුවට අතදමා දංවැල් ඔරලෝසුවගෙන ඇනයක් ඔබා සුටුස්ගා පයන ඇරබැලූ ලොකු දොරේ හැමදාම කරන විදියට රෙංගසාමි දෙස පුදුමයත් ප්‍රශංසාවත් එකට එක්පුුණු බැල්මක් හෙලා පත්ව කොත්තු වැඩෙහි යදී සිටි වැඩනඩය දෙෙසට ඔරලෝසුවපා මෙසේ කීවේය. රෙංගසාමි උන්නැහේගේ ඔරොලෝසුව තම ොරලෝසුව. මෙම් බලාගන්න ලොකො, ලොකු දොරේ ගොරලෝස්වේ වයින් නැවතුනත් අපේ රෙංගසාමිඋුන්න හේගොරලෝස්වේ වයින් නවතෙන් එෙනෑ. හෙමරත්නගේ පිය වූ රන්හාමි සිනාසි උදේවරුව හමාර බව සනිටුහන් කරමින් සිය අතෙහි වූ කුඩා පිකස්සෙක කරටූඩින් පිටටයවා පිට කසමින් කීවේය. රන්හාමිගේ පිටේ වසාසිටි කෘමිියා හදීසියේ තමන් වෙත පහත් වූ යකඩතුරට බියෙන් දහඩියෙන් තෙත්තුූ නිරුවත් පිටහරහා මදක්තැන් දිවගොස් ඉගිලගයේය உක්කුටකேன் වාடிව පොலව சූரමින් ගඩළු අතරමුල් විහිදුවා නැගසිරිනා කුඩාගස් ඒවාටවත් නොදනන්නට කපමින්ද දෙවොල් බිම පාදමින්හුන් පිරිස හන්දිපත් කටකටගාවමින් සෝමාරි ලෙස නැගීසිට අමුඩ කෙටිද සරම්කඩමාලුද සරුවාලද ගසා බසා දමන්නට වෝහ. ඒ අවසරයෙන් ගස්සෙවනේ වාඩිවහුන් ගැහැනුකාණ්ඩය සිය පියවරුන් සැමියන් පුතුන් හා සහෝදරීන් උදෙසා ගෙන ආ තහවල් කෑම සහිත භාජන බැඳතිබුණු වැහුම් කඩවල බැමිලෙ හා පියන්පත් විවර කරන්නට පටන්ගත්හ. ඇයි! උබේන්න නැද්ද කන්ඩ? පිරිසකෑමට රැස්වන මෛලගස් හෙවන දෙසට එනවා වෙනුවට සිය බෑනා දේවාලබිමින් එපිට කැලෑරොද දෙසට ඇදනදුටටු සුවාරිස් දෑත් ඉනගසාගෙන කම්කරු පිරිස දෙසක් කොළුවා දෙසත් මාරුවෙන් මාරුවට බලමින් නැසුවේය. මං එන්ඩ කලින් ගෙදෙද්දිකෑවා? මාමා දෙස බලා හිසගස්සාක කොළුවා අනෙක් අතට හැර යන්නට ගිය ගමන ගියේය. හ! බොහො හොඳයි? උඹ කල්මත්තෙෙන්ම සප්පායංවෙල අතමයි මෙ මානසිංවෙන අපට බද්ගේන්නේ ඇ? සිය බෑනා නොපිනීගියාත්ත දෙස ප්‍රශංසාත්මක බැල්මක්හෙලූ සුවාරිස්කීවේය ඔන්න මං අද කීවයි කියල මතක තියාගනිල්ලා ඕකත් ඉස්කෝල ගමන නතර වෙච්චි ගමම් බැඳනවා බැල්පාටියයට. සිනාසෙමින් මාමාගේත් බෑනාගේත් කතාවාසාහුන් රත්නායක හිස වූ සුම්බරය ලෙහා ගසාදමමින්. මෛලකස් හෙවනට එනා අතරකීය. බැල්පාටියයට බැඳෙන්න්න නැතුව ආඒ ඉතිං වූ කච්චේරයේ ලියන මහතැංකංකරඩය අනික ඉතිං අපේ ලොකුවකාම තමයි ඕකටොඔය ඕන් නැති කතා කියාදීලා ඔලුවනාක් කොරාල තියෙන්නේ. මේද්දිත් මයින් අහනව මේ සේරෝටම ගඩොල්ගැපුේ මහරජ්ජුරූද කියලා. සොයිදා කීවාය. පිරිස හකහකගා සිනාසෙන්නට වූ කල ලොකුදොරේගේ මුහුණ වෙනස් වුණේය. ඔහුට කතාව වනාතක ගෙනියන්නට ඕ නෑවිය. සුවාරිස් කවදාත් ඉතිහාසේගෙන නොහුරට කතා කරන්නෙකි. එහෙත් ඔහු හොඳ ඉවක්හා ඉවසීමක් ඇති අවංක කැනීම්කරුවකු නිසා ඉවත දමන්නටත් බැරි මිනිහෙකි. උනුහන්ද බොන්්ඩත්බෑ කිරිහන්ඳ අහක දමණ්ඩත්බෑ. සුවාරිස් අරබයා පුරාවිද්‍යා කාර්යාලයේ නිලදහරින් සසිලුදනාගේම මතය එසේවිය. ඔවවිතිං මෙව්වා කලේලි வேඩ තව කාලයක් යයි අටසි අසූගනංවල තමයි ගෝඩන්න්නුන්නැහේ නමෝවිත්්‍යයෙන් මෙහේ වැඩ පටන්ගත්තේ මේ අවසිය පනස් ගන ඒත් තාම ගොඩගත්තෙ කොච්චර ටිකද තමුසලාගේ කට්ටියට පරම්පරා ගානකට මේවාය වැඩතිේ අනික මේකීතින් සුළුපටු තැක්කෙ? அனுුරාධපුරே ඇரிච්ச்சிි කොට ඊළங்க පුராண රාජධනි நகரෙන අවුරුද්ධින්ந்தකින් මේවා ගොඩගண்டை තහවුරු කරண்டයි බෑ හොඳයිතිං කොරාමයි කියමුක இම් පස මේවා நடත්த்து කරண்டு ආரස්සා කරண்டு ඒවටත් සෙනගේ පෑය? ලොකුදුරේ දහවල් ආහාරය සඳහා සිය සහයකයාත් සුළු සේවකයක්ත් සමග පිරිසට නුදුරේ වූ ලෝළුකසක්වෙතයමින් කීවේය ඇත්තනேන්න අපப்பා මෙව්වා හදන්ඩගිය කාලෙට වඩායනවා ගො ගඩ. ඊට පස්සේතිං මේ කප පවතිனතාக்கல் ආரසා குரண்டத்திපய? ඒේමරත්නගේ සීියාවන හේතුහාමි හිස වූ ජටාව ගලවා ඉන් උඩුකය පිසලමින් කීවේය මේ කතාතරේ ලැයිමෙනුත් ආනෝලුන්දාවනු කාත්තංකුඩි එරවර් මඩකලපුවවැනි පලාාත්වලින් පැමිණ තෝපාවැැබ ෑකන්දාාසල පිහිටුවාගන්නාලා අද තාවකාලික මුසල්මාන ගම්මානේනුත් ගෙනළු ලැබූ උනුස්සුම් කෑමබීම ඒ මේ අත්තු හුවමාරුවමින් උත්සවාකාරී කෑමපැය ආරම්භවිය. කාගේ කාගේත් අහරපත් විවිධ අත්වලින් පිරිනමෙන දෙවිධ ආහාරයන්ගෙන් පිරීයි. තම තමන්ගේ අහරපත්මත වෝදේ නිර්ලෝබීව බෙදාගත්තද ඒ ඒ අයට තහනම් අහර නොබෙදන්නට ගැහැනුත් පිරිමිත් පරෙස්සම් වූහ. තම තමන්ගේ කෑමපත්වලට අමුතුුවෙන් බෙදනු ලැබෝ වෑන්ජනයන්හි රසගුණද? හැඩරුවද, ඒවා ඉවූ ගැහැනුන්ගේ අත්ගුණේද කතාවට මුල්වූ හෙයින්. ඉක්මනින්ම පිරිසට කොළුවා අමතක වූ අතර කොළුවාට ඊටත් වඩා ඉක්මනින් පිරිසාමතක විය හේමරත්නගේ හිස පිරිී තිබුණේ කතාන්දරවලිනි කොළුවා එකතනක තබාගන්නට ඕනෑ වූ විට ආච්චීත් අම්මාත් රසවත් කතා කීවෝය. ඔවුන්ගේ කතාන්දර මළුවල වැඩිපුරම වූයේ ගමකතා වූ අතර තමන් වටා පැතිර පවතින අනේක වූ නටපුන්වලි ඉතිහාසේට සම්බන්ධ රජන් බිසෝන් කුමාරීන් ගැන කතාවක් කියීවது, එය පවා ගමකතාවකින් එපිටට ගියේ නැත. එහෙත් තාත්තාත් සීයාත් කියා දුන්නේ අතීතේ මෙරට රජකම් කළ රජවරුන් චරිත කරගත් කතාය තමන් විසින් කැනීම් කරන්නට යෙදුුණු පොළොන්නරු පුරාණ නගරයා හා සම්බන්ධිත රජවරුන් පිළිබඳ කතාන්දර පමණක් නොව අනුරාද්ධපුර යා පහු කුරුණෑගල් කෝට්ටෙ මහනුවර ආදී යුගයන් හිවිසූ රජවරු පිළිබඳ කතා බොහෝ ගණනක්ද ඔවහු දැන සිටියෝය சුවාරි සිය බෑනාට කියාදුන්නේ වෙනස්ම විදියේ කතාය ඒවාත් රජකතා සහ ගමකතාම වුවද සීයාගේ සහ තාත්තාගේ රජකතාාවලටත් අම්මාගේ සහ ආච්චිගේ ගමකතාාවලටත් වඩා ඉඳරා වෙනස්විය ඔහුගේ කතාන්දර අතර මුහුදෙන් එතිර රටවල කතාන්දරද විය සීයාගේ තාත්තාගේත් කතාන්දරවල උන් රජුන් නිලමක්කාරයන් ීරයින්දුවත් මාමාගේ කතාාවලදී ඒ රජමැතිවරුන්ම දුප්පත් මිනිසුන්ගෙන් බලින් වැඩගෙන මෙවන් මහා නගර තැනුවෝ වූහ. එතනින් නොනැවතුනු ඔහූ දුගියන් නොකැමැත්තිෙන් සෑදූ නගරය රැකීමේ රාජකාරියද ඒ දුගියන්ටම පැවරූහ. එසේම මේ රජමැතිවරුන්ට විරුද්ධව නැගී සිට පරාජය වූ මිනිසුන් සේම ජයග්‍රහණය කළ මිනිසුන්ද සුවාරිස්ගේ කතාන්දරවල වූහ. මේ අතරින් හේමරත්නගේ සිත වඩාත්ම ඇදගත්තේ කොහේදෝ ඈතක රටකඋන් ඉස්පාටකස් නමැති වහලාගේ කතාන්දරයයි. ඔහු තමන්ගෙන් වාල් වැඩගත් පොහොසතුන් මරාදමා මේ නටබුන් නගරේටත් වඩා ලොකු නගරයක් අල්ලාගත්තේය. මහා රජුන් පරදවා මහා රටවල් අල්ලාගෙන ඒ රටවල් දුපත් මිනිසුන්ට බහරදුන් ලෙනිින් හා මාඕනම් මිනිසුන් දෙදනා පිළිබඳ මාමාගේ කතාවලටද ඔහු කැමතිය. ලොකුමාමාට අනුව මේ අනුන්ගේ නගරයක් තනන්නටත් රකින්නටත් සිදු වූ ඒ අහිංසක මිනිසුන්ගේ ආත්ම තවමත් මේ නටබුන් නගරයේ නටබුන් අතරත් වනාන්තරය තුළත් සැරිසරන්නේය. පුරාණ ගොඩනැගිලිවල පිටත බිත්තීන්හි පහළ මාලේක සිට ඉහල මාලයන්ගේ බරදරාසිටින අයරිනුත් පඩිපේලිවල ඒ ඔස්සේ ගමන් කරන්නන්ගේ බරදරාගෙන සිටින ඉරියව්වනුත් දක්වන වාමන රූපවලින් නිරූපණය වන්නේ. ඒ අසරණ මිනිසුන්්‍ය, තමන් විසින් ගොඩනංවන ලද ගොඩනැගිලි, ඇතුළත සුව පහසුව භික්‍ෂූන්ට සහ රජමැතිවරුන්ට හිමිවන විට. වාමනයන් නැතිනම් බහිරවයන් ලෙස හඳුන්වන මේ අසරණයින්ට හිමිව තිබුණේ අවු ඇසිවලින් බැටකමින් මිරිකෙන පිටත බිත්තීන්්‍ය. එහෙයින් මේ වනගත මහා නගරයේ අනන්ත නටබුන් අතරවන මිනිිය නොහැකි තරම් වූ සුන්දර ගැහැනුහා පිරිමිරූ නිරූපිත සිතුුවම් සහ කැටයම් අතරින් සුවාරිස් ආදරය කළේ මේ කුඩාවාමනමූර්තීන්ට පමණය. කුඩා හේමරත්මට වැඩිහිටියන්කීමේ විවිධාකාර කතාන්දරවලේන සිදුවයින් සියල්ල තේරුම්ගතහැකි මුහුකුරාගිය ඥානයක් තිබුණේ නැතත් හේ ඒ සියල්ල සාවධානව අසාහුන්නේය. වශ්‍යවිtega ප්‍රශ්නයක් දෙkaක්ද නගவே. හු ඇසු ඇතැම් ප්‍රශ්නවලින් තාත්තාටත් අම්මාටත් ආච්චීටත් කේන්තිගියද සීයාට හෝ ලොකුමාමාටනම් කිසි විටක කේන්තිගියේ නැත එවන් වේලාවල සීයා සිනාසී කියන්නේ කවදහරි උඹයන්නේ උඹලෑ ලොකුමාමාගේ ආරිට කියාය ලොකුමාමාගේ කතාන්දරවලටේරෙහියමක් හේමරත්නා තින් කියවුණු වේලාවල ඔහු අහක බලාගෙන සිනාසී කියන්නේ උඹ මේ දවසතිස්සෙම ගෑනුවස්ස රිංගානීදලා උන් කියන මෝඩ ගමකතාාව ලට රැවටිලා කියාය කවුරුන් මොනවිදිිය කතාන්දර කියා දුන්නත් හේමරත්න ඒවා වටහාගත්තේ තමන්ට තේරෙන තමන්ගේ හිතට හරිෙන විදිටය ඒ අන්ුව ඔුන් විසින් අසනලද මේ විවිධ කතා සහ විවිධ කෝනෙන් කියවුණු කතාහරහා ඔහු මේ වනගත මහා නටබුන් நகரරය පිළිබඳ තමන්ගේම කතාන්තරයක් ගොඩනගාගත්තේය ඒ කතාන්තරය ගොඩනැගුණේ වැඩි හිටියන්ගේ කතාන්දර සහ ඔවුන් සහභාගි වන කැනීම් හරහා මතුවන අලුත් බඩුබාන්ඩවලින් හෙළිවන තොරතුරුද්ද පදනම් කරගෙනුවද කොළුවා මේ තුොරතුරුුවලට තමන්ටමහිමි මතවාදයන් ආරෝපණය කළේ එකකට එකක් සම්බන්ධ නැති ඔහු විසින් ගොඩනගන ලද මේ කතා තුළ හැම විටම ඔහුද චරිතයක් ලෙසින් ජීවත්තෝයේය සිය මිතුරන් ඉදිරියේ ඒ කතා කියන විට ඔවුන් කීවේ හේමරත්න බොරුගොතා කියන බවය ආච්චී ෝ අම්මාඉදිරියේ වන් කතා කියන කළ ඔවුන් කීවේ උඹේ මහලොකු ලොකුමාමණ්ඩිය උඹේ ඔළුවකාලගියාය ඉන් පසු කොළුවා මිතුරන්ටවත් වැඩිහිටියන් සමඟවත් තමන් ගෙතු කතාන්දර කියන්නට ගිය නැත ඒ කතාන්දර තුළ ඔහු ජීවත්වන්නට පටන්ගත්තේය ඔහු ගෙතුූ සෑම කතාන්දරයකම ඔහුට හිමි තැනත් තිබුණා පමණක් නොව ඇතැම් විට මේ කතාන්දර තුළ ඔහු වීරයා වූයේය ඇතැම්විට ද්‍රෝහියාද පරාජිතයාද වූයේය බොහෝ විට මේ කතාන්දර තුළ ඔහු අද තමන් මේ කැනීම් දෙස බලා සිටින්නන්නසේ එදා ඉදිකිරීම් දෙසද පස්සෙකටවී බලාඋන්නේය එසේ බලාඉන්නා අතරතුර ගල්විහාරේ මහ ගල්කුළු කපා පෙළිමනෙලෙන ශෙල්පීන්ට තිබහට වතුර ලබු කැටේ ගෙනගොස් දුන්නේය මහා ගොඩනැගිලි සඳහා ගඩලු කපන්නන්හා එක්ව මැටිපෑගුවේය අද පාසල් නිවාඩු දිනවලදී තාත්තාට දවල් කෑමවේල ගෙනයාන එදා දිනපතා තාත්තාට දහවල් කෑමගෙන ගියේය ඒ එකල පාසල් කියා දෙයක් නොතිබූ හෙනි.